මං ආයි තීරණය කරා මේක ගන්න. ඒකට හේතුව තමයි FX3 එකෙන් මං ගොඩක් වැඩ ගත්තා. ගොඩක් වීඩියෝස් ක්ලිප් කරා. වීඩියෝ ක්ලිප් කරාට ඒක එක දෙයකට ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් කැමරාව. ඒ කියන්නේ වීඩියෝස් වලට, ෆොටෝස් වලට එච්චර හරි නෑ කියන්නේ බෑ. ඒ කියන්නේ මදි ඒක. ඉතින් මම ඒ 7 Mark 4 එකෙන් ඒ වැඩ දෙකම කරගත්තා. එක පළුනි කාරණේ තමයි මේකෙන් මං වීඩියෝස් උත් කරගත්තා, මට ඕන වීඩියෝ ක්ලිප් කරගත්තා, ෆොටෝස් උත් ගත්තා එකම වෙලාවේ. හැබැයි FX3 එකෙන් ඒ දෙකම කරන්න බෑ. දෙකම කරන්න පුළුවන්. ඒ වුණාට ක්වොලිටි එක තියෙන්නේ එකයි, වීඩියෝස් වලට විතරයි. ෆොටෝස් වලට මදි. සමහරලාට අපි අයි ෆෝකස් කරාම ෆොටෝස් වලට සෙට් වෙන්නේ නැහැ හරියට. ඉතින් මේක අයි ෆෝකස් කරාම ෆොටෝස් වලට අයි පර්ෆෙක්ට් එක තියෙනවා. ඉතින් මම එකයි තීරණය කරේ FX3 එක වික්කා. දුකයි ඉතින් මොනා කරන්නද, වික්කා. ඉක්මනට ආයෙත් Mark 4 එක ගත්තා. ඒ කියන්නේ අවුරුදු දෙකක් තුනක් විතර පස්සට ගියා. අපි එනම් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි මේක අන්බොක්ස් කරමු. ඕකේ ගයිස්, අපි එනම් අන්බොක්ස් කරමු. මේකත් ඇවිල්ලා තින්නේ හොඳටම පැක් කරලා ඇවිල්ලා තින්නේ. කඩන්න දැනකුත් නැහැ. කොහෙන්ද කපන්නේ? මේ කැමරා එකත් දැන් ඇත්තම කියලා නම් මං හිතන්නේ ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඊටත් අඩුවට තමයි. ඒක ඔයගොල්ලෝ දන්නවනේ මං හැමතිස්සෙම කියන කතාවන්නේ මං ගොඩක් කැමරා බඩු ගන්න අඩුවට කියලා. ඔව් ඒක ඇත්ත. ඒ වුණාට සමහරක් අය කියනවා මේ මම කියන්නේ බොරු කියලා. බොරු නෙමෙයි. ඔයාලට ඕනම කැමරාවක් ඕන නම් ඔකොල්ලෝ ඩුබයි වලට ඇවිල්ලා හරි ඔකොල්ලෝ ඕනම කඩේක බලන්න ගාන වල්ල මට කියන්න. මම ඒ ඊට වඩා අඩුම ගානේ ඩිරම් 100ක් හරි මම ඔයාලට අඩුව අරන් දෙනවා. හරි, අපි එහෙනම් මේක අන්බොක්ස් කරමු. මට උඩින් මං කැමරාවක් ගහලා නැහැ අද. මේ කෙලින් තියෙන කැමරාව විතරයි තින්. අපි බලමු මේකෙත් සාමාන්‍ය තින් අර අනිත් Sony කැමරා එන විදියට තින් මැනුවල් එකයි, USB charge USB cable එකයි, power supply එකයි, belt එකයි, original battery, charger එකේ තියෙනවා, battery වගේම පොඩි එකක්. ඊළවස් තමයි ඉතින් අපිට ගන්න වෙන්නේ කැමරාව. කැමරාව දැකීම සතුටක්. මොකද මේ කැමරා එක මම ගොඩාක් කල් පාවිච්චි කරපු කැමරා එකක් විකුණන්න ඉස්සෙල්ලා. ඇත්තට මම සහන්න වැඩක් ගත්ත කැමරා එකක් මේ FX3 එකට ඉස්සෙල්ලා. මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි කම්පැනියෙන් එනකොට මේ ස්ක්‍රීන් එක මේ පැත්ත හරවල එන්නේ කියලා. සේෆ්ටි කතින් එහෙමනම් අඩු වෙනවා. සාමාන්‍යයෙන් එනකොට මේ එහෙමන එන්න ඕනේ. මම ඔටිස්සල්ලා මගේ පළවෙනි කැමරා එකත් රිවිව් කරනවා. මම රිවිව් කරා. හැබැයි වීඩියෝ එක මම හිතන් දැම්මේ නැහැ. කොහොම හරි මක් කර අප්සෙට් එකකින් ඒකත් අන්බොක්ස් කරාම මම දැක්කේ ස්ක්‍රීන් එක මේ අතර තියෙනවා. දැන් අද ගන්නකොටත් මේක තියෙන මේ අතර. ඕකේ ගයිස්, මම ඔයගලන්ට කියන්නම් මේකේ තියෙන මොනවද කියලා. මේකේ තියෙනවා 33 මෙගාපික්සල් XMORE R CMOS සෙන්සර් එකක් තියෙන්නේ. ඇන්ටි ඩස් සිස්ටම් එකකුත් තියෙනවා මේකේ. ඉමේජ් සයිස් එක 16x9 ෆුල් ෆ්‍රේම් කැමරා එකක් මේක. ඔයාලට මතක ඇති මේකේ තිබ්බා 4K රෙකෝඩ් කරනකොට කන්ටිනියු හීටින් වෙන ප්‍රශ්නයක්. ඒ හීට් වෙන ප්‍රශ්නේ නැති කරන්න තමයි FX3 එක ආවේ. FX3 එකට ආවේ ඇත්තම ඒක පිටිපස්සේ ෆෑන් එකක් එක්කලා. හැබැයි මේකේ ෆෑන් එකක් නැහැ. ඒ වෙනුවට මේකේ තියෙනවා ඇතුලෙන් ඔප්ෂන් එකක් හීට් එක අඩු කරන්න දාන්න. හැබැයි ඒක දැම්මත් ගොඩක් හීට් එක අඩු වෙන්නේ නැහැ. හේතුව තමයි මේක ෆෑන් එකක් නැති හින්දා. ඒ කියන්නේ මේක ඕවර්ලෝඩ් දානකොට කන්ටිනියු වැඩ කරනකොට පැය භාගකට වඩා විනාඩි 20ක් 25ක් වගේ යනකොට මේක පටන් ගන්න ගොඩක් රත් වෙනවා. ඉතින් මේකට දානවා නම් ඔරිජිනල් Sony එකේ SD කාඩ් එකක් දැම්ම නම් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් external monitor එක සාමාන්‍ය Ninja 5 වගේ, මම හිතන්නේ මගේ අනිත් review වල තියෙනවා Ninja 5 වගේ, ඒ වගේ external monitor එකක් දැම්මොත් මේක හීට් වෙන්නේ නැහැ. මොකද එතකොට මේකෙන් record වෙන්නේ නැති වෙනවා. එහෙම නැත්නම් ඉතින් මේක හීට් වෙන්න ගන්නවා සාමාන්‍ය 4K recording එකක් අය භාගයට වඩා වැඩ කරනකොට විනාඩි 20 තමයි maximum 20-25 වෙනකොට එහෙම වෙනවා. ඉතින් resolution එක අඩුව දාලා 1080p වගේ දාලා record කරනවා නම් රත් වෙන්නේ නැහැ. විනාඩි 40ක් 45ක් පැයකට කිට් වෙන්න කරන්න පුළුවන්. මොකද මම කළා තියෙනවා. කිසිම ආබාධයක් නැහැ. මේකෙත් ඉතින් එච්චර මට ලොකු දෙයක් නැහැ. මේකේ lens එක මේ කැමරා එකෙත් කියන්න පෙන්නන්න. මොකද මේකත් අවුරුදු 2-3ක් පරණ කැමරා එකක්. මම ආයෙත් කියනවා මම මේකට ගියේ ඇත්තම මේක 2-in-1. මේකෙන් 2-in-1 කරන්න පුළුවන් හින්දා මම මේ කැමරා එක ගත්තේ. ඒ කැමරා එකයි මේ lens එකයි මම එකට ගත්තේ. මේක රිවිව් එක ඔකලොකල දකින්නදී. ඉතින් මේකනොත් මම මොන හරි වීඩියෝ ටිකක් කරලා ෆොටෝස් ටිකක් කරලා ඔයගලන්ට දාන්නම් බලන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. Hey guys, don't forget to like, comment, share and subscribe to my channel. Dushan NP.